නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. යුද්ධේ ඉවර වෙන්න ඔන්න මෙන්න වෙනකොට සුද්දන් නලියන්න පටන් ගත්තා. එංගලන්තේ විදේශ ලේකම් මිලි බෑන්, ප්‍රංශේ විදේශ ලේකම් බර්නාඩ් කුෂ්නන් ආරක්ෂක ලේකම් හමු වෙලා වාම යුද්ධේ නතර කරලා සටන් විරාමයක් දෙන්න කියලා බල කරා. මේ අභීත සිංහයා මොකද කිව්වේ? තොපිට අමතක වුණාද 1948 තොපි අපිට නිදාස දීලා යන්න ගියා. අද මේක ස්වාධීන රටක්. අපි මේ රටේ යුද්ධ කරන්නේ ජනතාවට ඕන විදියට මිසක් පරසුද්දන්ට ඕන විදියට නෙවෙයි කියලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සුද්දාගේ සටන් විරාම සීනය කුඩුපට්ටම් කරලා දැම්මා. අන්න ඒ පරසුද්දන් ඉදිරියේ සටන් විරාම කුඩුපට්ටම් කරලා දාපු අභීත සිංහයා තමයි අද අපේ ජනාධිපති අපේක්ෂකයා කියන එක අපි තමුන්නාන්සලාට මතක් කරනවා. අද අපේ ජනාධිපති අපේක්ෂකයා විතරක් නෙවෙයි, හත්වන විධායක ජනාධිපති වන්නේ ඒ අභීත සිංහයාය කියන එක අපි සිහිපත් කරනවා. ඒ වගේම මිත්‍රවරුනි, රුවන්වැලි සෑය හදනකොට මිත්‍රවරුනි ගඩොල් කපපු කට්ටිය ඉන්න ඇති, ගඩොල් ඇද්ද කට්ටිය ඉන්න ඇති, ගඩොල් බැද්ද කට්ටිය ඉන්න ඇති, සුදු පිරියම් කරපු කට්ටිය ඉන්න ඇති. හැබැයි රුවන්වැලි මා සෑය හැදීමේ ගෞරවය තියෙන්නේ දුටු ගැමුණු සද්ධාතිස්ස කියන අයිය මලෝ රජවරුන්ට මිසක් ගඩොල් ඇද්ද ගඩොල් කපපු අයට නෙවෙයි. අන්න ඒ වගේ කොටි ත්‍රස්තවාදයේ පරාජය කිරීමේ ගෞරවය මහින්ද ගෝඨා සුසංයෝගයෙන් උදුරගන්න කාටවත් හැකියාවක් නැහැ. මේ මහින්ද ගෝඨා සුසංයෝගයේ තවත් වටිනාකමක් තියෙනවා. ඒ තමයි 19 සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිගේ බලතල අගමැතිත් එක්ක බෙදා හදාගෙන තියෙන්නේ. ඒ ඉස්සරනම් ජනාධිපතිට ඕනි ඕන කෙනෙක් ඇමති කර තෑකි. දැන් අගමැති නම් කරන අය පමණයි ජනාධිපතිට ඇමති විදියට පත් කරන්න පුළුවන්. දෙන්නම කැමති වුණොත් විතරයි ඇමතිවරු විදියට පත් කරන්නේ. විධායක බලයේ ජනාධිපති අතේ, මුදල් බලයේ අගමැති අතේ. ඉස්සරනම් ජනාධිපති හිටියේ මයිකා මයි පෙට්‍රල් කියලා. දැන් ජනාධිපතිගේ කායික වුණාට පෙට්‍රල් ටික තියෙන්නේ අගමැති අතේ. Breaking.lk